මෙතන විස්තරේ විස්තරේ කියන්නේ ඉතින් මම දැනක් නෑ දුප්පත් මෙයාට කතා කරන්න බෑ පුතාට මේ ලොකු පුතා ඉන්නවා ඉතින් එයා කුලි කරගෙන තමයි ජීවත් වෙන්නේ මැස් මැහි දාලා තමයි ඉතින් ওই ගේදර උනත් හදාගත්තේ දැන් ගොවිතනක් කරන්න බෑ තෙල් පොහොර ගණන් වැඩි හින්දා ඉතින් කුලි තමයි දැන් කරන්නේ ඒ හින්දා ඉතින් මේ අක්කලා ගැන හිතලා පුළුවන් ආධාරයකින් උදව්වක් කරන්න කියලා තමයි කියන්නේ මෙයා ළමයි කීදෙනෙක් ඉන්නවද ළමයි 3 දෙනෙක් ඉන්නවා එක දුවක් නුවර එයාත් ඉතින් අසරණයි එයාගේ ළමයි දෙන්නත් හොඳට ඉගෙන ගන්නවා එයාත් ඉතින් කොල්ගස් නැගලා තමයි එයාගේ මහත්යත් ජීවත් කරන්නේ මෙයා කරන කුලියෙන් තමයි ඉතින් මේ දෙන්න ජීවත් වෙන්නේ ඉතින් ලොකු පුතාටත් නැහැ ලොකු පුතාත් ඉතින් කුලි කරලා තමයි ජීවත් වෙන්නේ ආ දැන් මේ අම්මයි තාත්තරේ තව දරුවෙක් ඉන්නවා ගෙදර ඔව් ඒ දරුවට මොකද වෙලා තියෙන්නේ ඒ දරුවා තමයි මෙයා එයාට කතා කරන්න බෑ කතා කරන්න බෑ කුප්පැත්තියෙම එහෙමට එයා යනවද ජොබ් එකට නෑ ජොබ් එකක් නෑ කුලි තමයි කරන්නේ ඉතින් එයාට එහෙම ජොබ් දෙනවා නෑ ආ දෙනවා කුලි කරන්න පුළුවන් මෙයාට කුලි කරන්න පුළුවන් දැන් එයාද මේ අම්මයි තාත්තා ජීවත් කරන්නේ මේ ඉතින් ওই නිකන් ඉන්න ගමන් අක්ක පන්නන් දන්නවා ඉතින් ওই වාටියක් වාගේ උයලා ඉතින් රුපියා 500කට හමාරක තියලා තමයි ඉතින් අක්කලා ජීවත් වෙන්නේ ආ ඒක තමයි ඉතින් පින් සිද්ධ දැන් ඔයාලා තමයි අපිව අපිට කතා කරන්න මේ ගෙන්නවෙ නේද ඔව් ජීවිතේ වෙලා තියෙන්නේ දැන් මේ ඉස්පිරිතාලේ ඉඳලා පිරේද කිව්වා කනාවේ බබුය මාරුවක් ඇදලා ඉස්පිරිතාලේ ඒක දවස් පහක් හිටියා ඉස්පිරිතාලේ කම් දෙනවා කමුදිය හම් දෙනවා ඒක නිකම ජීවත් වෙද්දි ලයිට් ටික අපල් දෙනවා නෑ මේට ලයිට් තියෙනවද ලයිට් කපලා ගියා මැන ගන්න ලයිට් ටික ගෙවා ගන්න නෑ ලයිට් ටික කපලා ගිහිල්ලා මෙයා තමයි වෙලා ඉතින් රුපියල් 10000ක් දීලා ඕම හරි කාලේ ලයිට් කපලා ගියා කපලා ගියා ගෙවා ගන්න තත්ත්වයක් තිබ්බේ නෑ ඊට පස්සේ ලයිට් කපලා ගියා අපි දෙන්නම කිව්නේ දැන් දෙන්නම කිව්නේ ඒ වැඩේට දීම නම් හම්බ වෙනවද නෑ නෑ හම්බ වෙන මොනවද හම්බ වෙන දේ කීයක් හම්බ වෙනවද 2500ක් මාසෙට 2500ක් දෙන්නට හම්බ වෙනවද නෑ නෑ මට හම්බ වෙන්නේ නෑ හ්ම් මම අද ගාව පිට ගන්න නෑ තුලින් ගන්න ආ දෙයට ආව බලකට ගන්න ඉතිවත් මම තමන් ගක් මම දැන් දරුවෝ 3 දෙනෙක් ඉන්නින්ද උදව් පදව් කරන්නේ නැද්ද මම ලොකු පුතා ගාන මෙතන ඉන්නේ නෑ සියගේ වයස කීයද ඈ 73 දැන් මේ ආච්චිගේ වයස කොහමද 69ක් විතර 69ක් වයසක්ද නේද ආච්චි ඈ දෙද ලේඩද ලේඩ කින්නි දාලා දැන් මේ පේන්නේ දෝන් ඇත් එක පේන්නේ අර පෝච්චිය තේවුණු කරන්න ගිහින් පෝච්චිය බිමට බාලා මේ අයියෝ ඒකේ අර බටින් ගහපු වාස්පේ ඕ මොන තේවුණු කරන්න ගිහලද ඔය තේවුණු කරන්න ගිහින් ඉතින් ඇත් දෙක මේ දුමානේ කො බලන්න ඇත් දෙක පෙන්වන්න මට මොනවද ඔච්චර තියෙන්නේ මේ අර දරුවා බෙල් කූරු ගහලා මේ තල්කොල ඒ කියන්නේ වටියට බාන්න දැන් මොනවද අම්ම කරන්නේ මේ වටිය ගියලා ඕක මේ අත් දෙකේ හොදසියට තමයි යෝක බාලා කීයකට හරි ඉතින් දීලා වේ බෙහෙත් ටිකක් ගන්න වීල් කුලි යන්න කින්නික් යන්න කීයක් හරි හොයාගන්නේ ආ දැන් මේ වයසට ගියා කියලා නිකන් ඉන්නේ ඉතින් මොනවා හරි කීයක් හරි හොයන්න උත්සාහ කරනවා ඉඳගෙන එක තැන ඉඳගෙන ඔය පොල් කොල ටිකක් ඉරලා වටියක් ඔය දෙකක් කියලා එක රුපියල් 200-300ක් දෙනවා ඒක අරගෙන ඔය කින්නි දිනේට බෙහෙත් ගන්න යනවා ඔව් දැන් මේවා කවුද ගඩන් එන්නේ පොල් කොල එහෙම ඒත් අත්තම්මද කියන්නේ ඔව් වැටෙනවනේ ගස් තුල ඒ වැටෙනවා හින්ද ගන්නවා වැටෙනවා ගලවලා අරන් පොඟන්ඩ දාලා එව්වා ඉරලා තමයි මෙව්වා මේ වියන්නේ අපි බලමුද නේ එකක් වියන හැටි දැන් බාලා පෙන්න මේ වියන්ද දැන් ඒ ආදී දින බෑ මෙව්වා බානවා දැන් මේක වටේකට කොළ තියලා බියනවා ඒ බියලා කොළයක් ගන්නට අදිනවා ඒ ඇදලා ඉවර වෙලා ආයෙම ඒ කොළ ටික මෙහෙට බානවා ඒ බාලා තමයි මේ තල් කොළේ ඉඳලා මේ බාන්නේ මෙහෙම මේ තල් කොළේ මොකද ලස්සන කරනවද ඒ හයිය තියෙනවා ආහා තල් කොළේ බාපුවම හයිය තියෙනවා පොඩි ඩිසයින් එකකුත් තියෙනවනේ නේ ආහා ඒ අම්මා මේ කලාවක් කරන්නේ නේද හැඩ වැඩ ගන්නනවා ඒක ගන්නවා ඉතින් ජීවත් වෙන්නයි කර්මයක් කැපයි ආ ඔය වට්ටිය කීයද වගේ විකුණන්නේ ඉතින් වට්ටිය රුපියල් 500යි 200යි 300යි හොම සාමාන්‍ය ඔය වගේ වට්ටිය 500 විතර ගන්නවා
සීයා සපෝට් එකක්වත් දෙන්න ඈ සීයාට ඈ මොනද සීයාට සපෝට් දෙන්න දන්නේ නැණි ඉතින් ඔයා තනියම කරන්නේ සීයා උගන්නන්න එපා ඔච්චර කල් හිටියා බහන්න හරි අමාරු කොළ හිර වෙච්චාම දැන් ඔය තල් කොළේ කුච්චවුවාම ලොකු හයියකුත් තියෙනවා වට්ටියේ නේ හයිය තියෙනවා හයියකුත් තියෙනවා ලස්සනකුත් තියෙනවා ඔව් ඒකේ පාට වෙනස් නේ පාට වෙනස් නේ සාමාන්‍ය දවසකට බැයිද එකක් බෑ 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 දවසට බෑ ඕ ඔය දසබද කරලා ඉතින් අදින් දොර කොළේ ඔව් ඉරුණොත් ආයතනින් කපලා අයින් කරන්න ඕනේ. අයින් කරන්න ඕනේ. ආ මේවා ඉතින් අද ඉන්න කෙල්ලෝ එහෙම දන්නේත් නැති වෙදි නේද අම්මා? අනේ මහරවත් කියන්න දන්නේ නැහැ කෙල්ලෝ. අපි ඉස්සර ඉතින් මෙව්වා කොහොම එකෙන් එක දදා ඔය විදිහට හදන්න ඕනේ. හදන්න ඕනේ. සාමාන්‍යයෙන් අම්මර වට්ටිය කිවර කරන්න කොච්චර කල් යනවද? කෑමරක් විතර යනවා. දවස් දවස් දෙකක් කිට් වෙන්න යනවා ඉතින්. ඒකම කරනා නම් කරන්නේ නැහැ කිසි මෙන්නත් එක්ව කරන්නේ නැහැ. වට්ටියම වෙවි ඉන්නේ නේ. ඒකනේ. ඔය ඉතින් අර පුතාට ඉතින් ඔය වැඩට යන්න කැම්බින් දෙන්න ඔය අත ගගා ඉතින් ඔය මේ වැඩ කරගන්නවා දර ටික වතුර ටික ගන්න. ලයිට් තියනවද? මේ බිත්තිය මේ කැඩල කඩාගෙන වැටෙන්නද යන්නේ? ඈ? මේ පාර මහල් ගලක් ඔස්සේ මම මේ ඉඳක් නම් දෙන්න දැන් මේ මේ ගෙදර ද අනිත් ළමයි ටික ජීවත් කරවවි සීයා ඈ එදින් දැන් අනිත් දරුවෝ ගෙවල් දරවල් හදාගෙනකොට සීයලට යාළ ළඟට යන්න බැයිද කරදර ගන්න බෑ අපි යනවා කියන්නේ අක්කෝ යනවා කියන්නේ ජෙමර යනවා කියන්නේ ඉතිහාස මතුවන්න කරදර කරන්න හොඳ නැහැ මම කියලා මේ 3000 රුපියල් කුංචියක් කම් දෙනවා අමුදේ රුපියල් 2500ක් කම් දෙනවා. හ්ම්. ඒකෙන් තමයි මේ රෝජල් ගන්න. නෝනාට බෙහෙත් දෙන්නේ යන්නේ කොහොම කරන්නේ. හ්ම්. මඩ කුලිය ඩකට යන්නේ නැහැ. ඉන්නේ දෙදගත් මේ පපිය මාරට දිලා ළමුල ස්ටිසල් වල සාපක කියලා හරි. හ්ම්. ඔකත් නම් විදියෝ ඉන්න මාල් ගල් හැදෙනවා මට මොන මොල කංගාරි තියාගන්න ආම්බර දෙකක් අද ලබන ඔබේ සැරේ රටේ ජීවය මාලියා හම් වෙන පොතනාරි කවදායි ඔබ බල දෙන්න ඉස්හාද ගෙටුව වාගේ එල කවදාවත් බල දෙන්න ඈ කියන්නත් මහ දුකයි මට ඇයි ඒ මොකද මම හරි දුක්පත් හ්ම් පන්දා මගේ මොනද නාලා නබලම් යන්නේ දෙලක් කවොත් දැන් කියන්නේ ලෙවක් කවොත් වෙල් කබලි ආ ඒ තරම්ම දුකසේ ජීවත් වෙනවා කේද කුස්සියේ කුස්සියේ කනේද ඒතර මේකේද දැන් මේ ආබාධිත දරුවයි සීයා යාචි ඉන්නේ මේකේද එයාට උපතින්මද ඔය කතා කරන්න බැරි ආ එයා තමයි උන්ට හම්බ කරන්නේ දැන්. ඔව් අම්මා අපිට කන්න ඕන. ආ කුලි වලට යනවා. කුලි වලට ගිහලා කොහෙද ළමයි. හැමදාම නෑ ඉතින් නේ. අම්මා අපිට කුලි වලට නෑ.
සියා මේ මේ කුරහංගල මෙතනම හදලාද තියෙන්නේ මේ වලනද ආ දැන් මේ වලින් වැඩ කරන්නේ නැහැ ආ තාම කුරහන් අඹරනවද මේකේ ආ මේක මේකේ වල දාලා තියෙන නේ මේක බලන්න කරකිනවා කොහොමද මම පුරුදු ඉදින් මට දින් අයිති වෙනවා මට ඉන්න මල කඳ හරි තියාගන්න මට කාම දෙකක් හදාගන්න ආධාර කෙරුවත් යම්මගේ මිනිහ තිබ්බ කියන්නකෝ අම්මගේ මිනිහ තියන්න වේද අපේ මිනිහ තියන්න වේද කියලා අපි දන්නේ නැහැ. උඹ දන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ කාමර දෙකට? ඉතින් එයයි මෙයයි. ආ. එයයි නෑ. මේ ලංගිලා බලයි ඉතින් අපි නැති කාලේක. එයාට පාඩුවේ ගේ ඉන්න. ආ මේ කතා කරන්න බැරි පුතා. ඔව්. දෙයන්න බෑ මටත්. දෙන්නකෝ. ආච්චි සේර. අපි ඉතින් හිස් අතින් ආවේ නෑ. කඩේ කියලා බැරි කොට ඉතින් මේ වගේ දෙයක් යන්න ඕවා ලැබෙනවා. දුප්පත් අයට මෙහෙම ධාර්යයන් දුන්නා සාමාන්‍ය ඕවා ලැබෙනවා. අද අපි සීගිරිය නාගලොවැව ප්‍රදේශයට ආවා. අපිට අපේ රිපෝටර් දඹුල්ල YouTube නාලිකාව බලන කෙනෙක් තම අපිට කතා කරේ. මෙවැනි ආච්චම්ම කෙනෙක් සීයා කෙනෙක් ඉන්නවා කියලා මට දැන් වාර කීපයකදී කතා කරා. නමුත් අපි අද අවස්ථාවක් කරගත්තා මේ ආච්චි අම්මයි බලන්න සීයයි බලන්න එන්න. අපි ගේ ඇතුළට ගියා. ඉතින් ආච්චි අම්මා හොඳ කලාව දන්න හොඳ කලාත්මක අම්මා කෙනෙක්. ඉතින් අපි දැක්කා හොඳ ලස්සනට වට්ටි දිනනවා. ඉතින් ඒවා වියලා කරලා තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම අපි ගේ ඇතුළට ගියා. ඉතින් බොහොම අහිංසක විදිහට Tamanට ලැබෙන දේ වේලක් කාලා නැත්නම් වේලක් කාලා වේල් දෙකක් නොකා තමයි ජීවත් වෙන්නේ. අපිට මේ පරිසරයට ගියාට පස්සේ පෙවුණා. ඉතින් දැන් මේ අම්මයි තාත්තයි ජීවත් වෙන්නේ තව දරුවෙක් ඉන්නවා. ඉතින් ඒ දරුවා යම්සි ආබාධ වලින් පෙළෙන දරුවෙක්. ඉතින් ඒ දරුවා තමයි දැනට මේ අම්මයි තාත්තයි ජීවත් කරවන්නේ. ඉතින් අපිට අද විශේෂයෙන්ම අපිට මේ බඩු මුට්ටු ටිකක් ගෙනියන්නත් එක්ක හැකියාවක් ලැබුණේ. අම්මා අද ඉතාලියේ ඉඳලා කෙනෙක් උපන්දිනය සමරනවා. එයා උපන්දිනය ඉතාලියේ ඉඳලා සමරනට වඩා එයා තේරුම් ගත්තා එයාගේ 25 වෙනි උපන්දිනය ලංකාවේ ඉඳලා ඉතාලිය ගියපු දුවෙක්. ඉතින් බොහොම හොඳ අදහස් තියෙන අවුරුදු 25ක් වුණාට මේ පින්කම් කරන්න පුදුම කැමැත්තක් දක්වන නංගි කෙනෙක්. ඉතින් ඇත්තටම අපි ඔබතුමියට මුලින්ම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉදිරියට තියෙන සිළු සිතුම් පැතුම් ප්‍රාර්ථනා ඒ අයුරින් මිෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබතුමියගේ උපන්දිනයට අපි මේ බඩු මුට්ටු බෙදන්න ඇවිත් තමයි අපිට මේ වගේ ආච්චි අම්මා කෙනෙක් මේ සීයා කෙනෙක් හම්බුනේ. ඉතින් ඔබේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබේ මවගේ උපන්දිනය එනවා 19 වෙනිදාට. ඉතින් අපි ඒකත් සිහි කරලා තමයි අද මේ බඩු මුට්ටු බෙදන්නේ. නෑ ඒකනේ. අද වැඩ නෑ. අද ගියේ නෑ. අම්මයි ආච්චි තාත්තයි අම්මයි බලා ගන්නවා. හැමදාම බලා ගන්නවද? හොඳ පුතේ නේද? ඒකනේ. අපි බලමු මොනවද කරන්නේ. නම විතරයි වයස දන්නේ නැහැ. නම ඔ සුනිල් රාජපක්ෂ. සුනිල් රාජපක්ෂ ඇත්ත කියලා ජීවත් වෙන්න තමන්ගේ දුප්පත්කම කියන්න මේ ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. ඉතින් ඇත්තටම ගමේ මීට වැඩිය පොහොසත් අයට රජයෙන් දීලා තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් මේ කිව්වා රජයටත් කිව්වා එන මන්ත්‍රීලටත් කිව්වා ඡන්දේ ඉල්ලන් දෙන අයටත් කිව්වා ඡන්දේ හරි දෙනවා කමන්නේ මේ දෙන්නට
කාමර දෙකකට ෆොටෝ ගහගෙන හිටන් ගියා. ඉතින් කොයි නෑ. ඒ හින්දා ඉතින් මේ කිසිම කෙනෙකුගෙන් උදව්වක් ලැබුණේ නෑ රජයෙන් රජෙම කියලා. අම්මගේ කවුද මේ? අක්කා. අම්මගේ අක්කා. බබාගේ අම්මා ඉන්නවද? උපන්දිනයක් තියෙනවා ඉතාලියේ ඉන්නේ. එයාගේ වෙනුවෙන් තමයි එයා කරගන්න දෙයක් නැති පවුල වලට අද අපි බලු ටිකක් බෙදෙනවා. කීප දෙනෙක්ට. ඉතින් අපි එතුණියට උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. නම නම් කියන්න එපා කියලා තියෙන්නේ. ඉතින් ගොඩක් අපේ channel එකට ගොඩක් ආදරය කරන අපේ අපිත් එක්ක වැඩ කටයුතු සිදු කරන එම මාත්‍රියට සහ ඒ වගේම 19 වෙනිදාට අම්මගේ උපන්දිනේ තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ පින්කම් අපි සිදු කරගෙන යන්නේ. ඔයාලට මොකක් හරි ලොකු අපහසුතාවකින් ජීවත් වෙනවා කියලා අපි තාහන් කරනවා. ඒ නිසා තමයි අපි මේ බඩු මුට්ටිය කරන් ආවේ. දැන් මේ ඉන්නේ කුලියට. මාතරි කුලිය ගියක් දුන්නා. දාදා. හරි කුලිය දාදාක් හරි ගෙවලා ඔයා මොකක් කරේ හොටල් එකක් හරි මොනවාරි ජොබ් එකක් කරනවා නම් කමන්නේ නැහැ. මම දැන් වැඩක් ගෙන ගන්න කරා වැඩ. වැඩම එන්නේ නැති වෙන නිසා ප්‍රශ්නේ තියෙනවා. ජීවිතේ අපරාධ වුණොත් එහෙම මොනවද ඉස්සරහට කරගන්න බැරි නේද?